සුබ දවසක් සියලු දෙනාටම. ආර්ථික විද්‍යාවේ 10 වන පාඩම පළවෙනි වීඩියෝ එකෙන් සම්බන්ධ වෙන්නේ. අපි මේකෙන් කතා කරන්නේ ගෙවුම් ශේෂ ලේඛනය පිළිබඳව. අපි බලමු ගෙවුම් ශේෂය කියන්නේ මොකක්ද. ගෙවුම් ශේෂ ලේඛනය, අපි දන්නවා කිසියම් රටක් තව රටක් සමග හෝ නැත්නම් රටවල් කිහිපයක් සමග සිදු කරනවා විදේශ ගනුදෙනු. මොනවද සිදු කරන විදේශ ගනුදෙනු? භාණ්ඩ ආනයනය අපනයනය කරන්න පුළුවන්, සේවා ආනයනය අපනයනය කරන්න පුළුවන්, ලාභ ලාභාංශ ලැබෙන්න පුළුවන්. ඊට පස්සේ අදාළ රටේ පුරවැසියන් වෙනත් රටවල වැඩ කරලා තමන්ගේ රටට සල්ලි එවන්න පුළුවන්. එතකොට අදාළ රටේ ඉඩම් මිලට ගන්න පුළුවන්, ස්වාධිකාරයන් මිලට ගන්න පුළුවන්. ඒ විදිහට කිසියම් රටක් තවත් රටක් හෝ රටවල් කිහිපයක් සමග සිදු කරන්නා වූ විදේශ ගනුදෙනු සටහන් කරන ලේඛනය අපි කියනවා ගෙවුම් ශේෂ ලේඛනය. එතකොට මේ ගෙවුම් ශේෂ ලේඛනයේ තුල රතු පාටින් දක්වලා තියෙනවා ප්‍රධාන කොටස් තුනක්. බලන්න, ජංගම ගිනුම, ප්‍රාග්ධන ගිනුම, මූල්‍ය ගිනුම කියලා ප්‍රධාන ගිනුම් තුනක් තියෙනවා. සාමාන්‍යයෙන් ওই ජංගම ගිනුමේ සටහන් කරන්නේ භාණ්ඩ හා සේවා ආනයන අපනයන, ඒ වගේම ආයෝජන සඳහා ලැබෙන ලාභ ලාභාංශ ලැබෙන පොලි, ඊට පස්සේ අදාළ රටේ රජයට ලැබෙන විවිධ සංක්‍රාමයන්, පෞද්ගලික සංක්‍රාම, නිල සංක්‍රාම, ඒ වගේ දේවල් මේ ජංගම ගිනුමේ සටහන් කරනවා. එතකොට මූල්‍ය නොවන, නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන වත්කම් සම්බන්ධව ඔය ප්‍රාග්ධන ගිනුමේ සටහන් කරනවා. ඊට පස්සේ මූල්‍ය වත්කම් සම්බන්ධව ඔය මූල්‍ය ගිනුමේ සටහන් කරනවා. එතකොට ඔන්න ඔය ගිනුම් තුන තමයි ගෙවුම් ශේෂ ලේඛනයක අන්තර්ගත වෙන්නේ. එතකොට ඔය ගිනුම් තුනේ තියෙන ප්‍රධාන කොටස් ටික තමයි අපි අධ්‍යයනය කරන්නේ. කිසියම් රටක් අනේවාසික හා නේවාසික අතර සිදුවන සියලුම ආර්ථික ගනුදෙනු ක්‍රමානුකූලව ද්විත්ව ගිනුම් කරන මූලධර්ම මත සටහන් කරනවා. එතකොට ඔය ගිනුම් තුන පදනම් කරගෙන මොන හරි ගනුදෙනුවක් වුණාම ද්විත්ව ගිනුම් කරන මූලධර්ම, ඒ කියන්නේ එක තැනකට හරකරොත් තව තැනකට අනිවාර්යයෙන්ම මොනා කරන්න ඕනද? බැර කරන්න ඕනේ. එතකොට අදාළ ගනුදෙනුවේ වටිනාකම තැන් දෙකක හර බැර වශයෙන් ගමන් කරනවා. ඒ ආකාරයෙන් තමයි ගෙවුම් ශේෂ ලේඛනයක ගනුදෙනු සටහන් කරන්නේ. එතකොට හොඳට මතක තියාගන්න, ගෙවුම් ශේෂ ලේඛනයක අපි ගනුදෙනු සටහන් කරන්නේ ද්විත්ව සටහන් මූල ධර්මයට අනුව. මෙහි ඇතුළත් සියලුම ගනුදෙනු සමාන අගයකින් බැර හා හර ලෙස තීරු දෙකක සටහන් කළ විට සියලු ගනුදෙනු වල ගැළපීම අනුව ගෙවුම් ශේෂ ලේඛනය සෑම විටම තුලනය වෙනවා කියලා කියනවා. එතකොට මේකේ සිදුවන ගනුදෙනු හර කරොත් තව තැනකට අනිවාර්යෙන් බැර වෙනවා. තව තැනකට බැර කරොත් අනිත් තැනට අනිවාර්යෙන්ම හර වෙනවා. එතකොට එක තැනකට හර වෙච්ච එක තව තැනකට බැර වුණාම හරයි බැරයි එකිනෙකට මොන වෙනවද? සෑම විටම සමාන වෙනවා කියලා කියනවා. ඊට පස්සේ ලේඛනයක ඇතුළත් ගනුදෙනු වාර්තා කිරීමේදී අනුගමනය කරන මූලික සම්මතය. ගෙවුම් ශේෂ ලේඛනයක ගනුදෙනු වාර්තා කරනකොට අනුගමනය කරන සම්මතය. එහි සෑම ගනුදෙනුවක්ම එක හා සමාන වටිනාකමකින් තැන් දෙකක සටහන් කරනවා. ඒ වගේම තමයි එහිදී සටහන් කරනකොට සෑම ගනුදෙනුවකම වටිනාකම හර අගයක් හා බැර අගයක් වශයෙන් තීරු දෙකක සටහන් කරනවා. ඒ කියන්නේ එක තැනකට හර කරොත් තව තැනකට බැර කරන්න ඕනේ. ඒක තමයි මෙතන කියන්නේ. භාණ්ඩයක්, සේවාවක්, වත්කමක් තම රටෙන් වෙනත් රටකට බැහැරවන විට, හොඳට මතක තියාගන්න, භාණ්ඩයක් හරි සේවාවක් හරි වත්කමක් හරි තම රටෙන් වෙනත් රටකට බැහැරවන විට එම වටිනාකම අදාළ ගිනුමට බැර කරනවා. අපි ඉස්සරහදී කතා කරනවා ඒක පිළිබඳව. දැන් සාමාන්‍යයෙන් භාණ්ඩයක් අපනයනය කරොත් එහෙම, භාණ්ඩයක් අපනයනය කරොත් අපේ රටේ තියෙන භාණ්ඩ වෙනත් රටවල් වලට ගමන් කරනවා. එතකොට අපි ඔය භාණ්ඩ සටහන් කරන්නේ ජංගම ගිනුමේ. ජංගම ගිනුම තුල තියෙනවා භාණ්ඩ ගිනුම කියලා එකක්. ඒකේ සටහන් කරනවා මොන වටිනාකමක් විදියටද? බැර වටිනාකමක් විදියට. භාණ්ඩයක්, සේවාවක්, වත්කමක්
තම රටට වෙනත් රටකින් ගෙනාවොත් එහෙම ඒක හර වටිනාකමක් ලෙස තමයි සටහන් කරන්නේ. දැන් ජපානයෙන් මෝටර රථ අපේ රටට ගේනකොට අපි ඒක ජංගම කිනුමේ සටහන් කරනවා හර වටිනාකමක් ලෙස. ඊට පස්සේ උදාහරණයක් දාලා තියෙනවා බලන්න, ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයනය කළ විට. ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයනය කරනවා. එතකොට අපේ රටෙන් බාණ්ඩ වෙනත් රටවලට යනවා. එතකොට බාණ්ඩ තියෙන්නේ මෙන්න මේ කියන ගිනුමේ, ජංගම ගිනුමේ. එතකොට ජංගම ගිනුමට බැර කරනවා. ඇයි? අපේ රටේ තිබ්බ බාණ්ඩ වෙන රටකට ගිය හින්දා ජංගම ගිනුම බැර. අපිට ඒ සඳහා මුදල් ලැබෙන හින්දා මූල්‍ය ගිනුමේ මුදල් හා තැන්පතු ගිනුමට මොනා කරනවද? හර කරනවා. එතකොට එකම ගනුදෙනුවේ වටිනාකම ජංගම ගිනුමට බැර වෙලා මූල්‍ය ගිනුමේ මුදල් හා තැන්පතු ගිනුමට හර වෙනවා. ඊට පස්සේ තව උදාහරණයක්, ශ්‍රී ලංකාව ඇඟලුම් ආනයනය කරනවා. එතකොට අපි ආනයනය කරනකොට අපිට භාණ්ඩයක් ලැබෙනවා. අපි ඒ සඳහා මුදල් ගෙවන්න ඕනේ. එතකොට බලන්න, අපිට භාණ්ඩයක් ලැබෙන හින්දා ජංගම ගිනුමට හර කරලා මූල්‍ය ගිනුම මුදල් හා තැන්පතු ගිනුමට මොනා කරනවද? අපි බැර කරනවා. එතකොට ඔන්න ඔය ආකාරයෙන් ගෙවුම් ශේෂ ලේඛනයක ගනුදෙනු සටහන් කරනකොට අදාළ ගිනුමට බැර වෙනවා, මුදල් හා තැන්පතු ගිනුමට හර වෙනවා. ඒ වගේම තමයි අදාළ ගිනුමට හර වුණොත් මුදල් හා තැන්පතු ගිනුමට බැර වෙනවා. එතකොට ගෙවුම් ශේෂ ලේඛනයක ගනුදෙනු හර බැර සටහන් යන්න පදනම් කරගන්නේ මූල්‍ය ගිනුමේ තියෙන මුදල් හා තැන්පතු ගිනුම. එතකොට මුදල් හා තැන්පතු ගිනුම ඒකාකාරීව තියෙනකොට ජංගම ගිනුමේ තියෙන විවිධ ගිනුම් වලට බැර වෙන්න පුළුවන්, නැත්නම් හර වෙන්න පුළුවන්. නැත්නම් ප්‍රාග්ධන ගිනුමේ තියෙන ප්‍රාග්ධන ගිනුමට බැර වෙන්න පුළුවන්, නැත්නම් හර වෙන්න පුළුවන්. නැත්නම් මූල්‍ය ගිනුමෙම අදාළ ගිනුම් වලට බැර වෙන්න පුළුවන්, හර වෙන්න පුළුවන්. නමුත් මූල්‍ය ගිනුමේ මුදල් හා තැන්පතු ගිනුමට එක්ක හර වෙනවා, නැත්නම් බැර වෙනවා. මුදල් හා තැන්පතු ගිනුම වෙනස් වෙන්නේ නැහැ, අනිත් ගිනුම් තමයි වෙනස් වෙන්නේ. අපි ඒවා ඉදිරියේදී කතා කරමු. ගෙවුම් ශේෂ ලේඛනයක ඇතුළත් පස් වැදෑරුම් ගනුදෙනු, ගෙවුම් ශේෂ ලේඛනයක ඇතුළත් කරන ගනුදෙනු කොටස් පහක් තියෙනවා. භාණ්ඩ හා සේවා ආනයනය කිරීම, අපනයනය කිරීම. එතකොට භාණ්ඩ හා සේවා ආනයනය කිරීම, අපනයනය කිරීම යටදී ඔය භාණ්ඩ සටහන් කරන්නේ අපි කියනවා ජංගම ගිනුමේ තියෙන භාණ්ඩ ගිනුම. සේවා සටහන් කරන්නේ ජංගම ගිනුමේ තියෙනවා සේවා ගිනුම කියලා එකක්. ඒකේ සටහන් කරනවා. ආදායම් ලැබීම් ගෙවීම. එතකොට ප්‍රාථමික ආදායම් කියලා අපි ජංගම ගිනුමේ යටතේ ගිනුමක් අඳිනවා. ප්‍රාථමික ආදායම් ගිනුම කියලා. එතකොට ඒ ප්‍රාථමික ආදායම් ගිනුමේ තමයි ආදායම් ලැබීම් සටහන් කරන්නේ. ඊපස්සේ වත්කම් ධනය ත්‍යාග පිළිබඳව ඒකපාර්ශ්වීය සිදුවන ගනුදෙනු. එතකොට ජංගම ගිනුමෙම අපි ගිනුමක් අඳිනවා ද්විතීක ආදායම් කියලා. ඒකේ මේ ගනුදෙනු සටහන් කරනවා. ඊපස්සේ නිෂ්පාදනයේ නොකළ මූල්‍ය නොවන වත්කම් හිමිකර ගැනීම හා විකිණීම ආශ්‍රිත ගනුදෙනු. එතකොට මේ ගනුදෙනු ප්‍රාග්ධන ගිනුමේ අපි සටහන් කරනවා. ඊපස්සේ අන්තිම ගනුදෙනුව මූල්‍ය ගිනුමේ සටහන් කරනවා. මූල්‍ය වත්කම් හිමිකර ගැනීම හා විකිණීම ආශ්‍රිත ගනුදෙනු. එතකොට අපි ගෙවුම් ශේෂ ලේඛනයක ගනුදෙනු සටහන් කරනකොට ඒ ගනුදෙනු මෙන්න මේ කොටස් පහෙන් එකක අන්තර්ගත වෙන්න පුළුවන්. හරි, එහෙනම් අපි 10 වෙනි